අයිබෝන් ඉතින් ඉතින් කොහොමද ඔන්න සතියකට පස්සේ අපි අදත් එකතු වෙලා ඉන්නේ අලුත් කෑම ගමේ රසට හදන්න ගමේ කෑම අලුත් විදියට හදන්න ඉතින් ඔන්න අද අපි හදන සූදානම් වෙන්නේ රසම රස කරවල පැතුමක් අයියෝ අපි ඔක දන්නවනේ කියලා හිතුවට ඔන්න බලන්න මේ විදිහට ඔයගොල්ලෝ කරවල පැතුමක් නම් හදලා නැතුව ඇති අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා ඉතින් ඔන්න අද අපි බලමු මේ කරවල ගෑලෙන් කොහොමද හරිම රසට හරිම පිළිවෙලට කරවල පැතුමක් හදාගන්නේ කියලා එනකෝ අපි හදලා බලමු මුලින්ම අපිට ඕනි වෙනවා මේකට කරද මුංකු එවැගේම සියඹලා කරාම්පු නැටි එවැගේම කැලිමිරිස් කම්බිරිස් එවැගේම මිරිස් කුඩු එවැගේම අපිට කහ පොඩ්ඩකුත් ඕනි වෙනවා ඔන්න ඊළඟට අපි මැටි කෝප් එකට වතුර ටිකක් දාලා හොඳට කරවල ටික හොදගමු කරවල කෑල්ල අපි සම්පූර්ණයෙන්ම හොදගන්නවා නැත්නම් මුලදි ටිකක් ලොකු කෑලි තමයි අපි කපාගන්නේ ලොකු කෑලි කපාගත්තට පස්සේ ඔන්න අපි ආපහු මේක පොඩි කෑලි වලට කපා ගන්නවා. කරවල කියන්නේ අධික පිලි జాතියක් නේද? ඉතින් ඒ වගේම අධික ලුණු තියෙන දෙයක් තමයි කරවල කියලා කියන්නේ. ඉතින් මේ දෙකම ඔන්න අපිට නැති කරගන්න පුළුවන් මේ විදිහට දෙහි ටිකක් මේකට එකතු කළා. ඔන්න මේ විදිහට අපිට පුළුවන් මේ ටිකට දෙහි ටිකක් මිරිකලා වෙනම තියාගන්න. මේකට අපිට ඕනි වෙනවා මෙන්න මේ වගේ ලොකු ලුණු ගෙඩි දෙකක්. ඊළඟට අපි ගන්නවා අමු මිරිස් කරල් 3ක්. ඔන්න ඊළඟට අපිට ඕනේ වෙනවා රම්පෙ සහ කරපිංචා. ඔන්න ඊළඟට අපි මේ ටික හොඳට සුද්ධ කරලා හොදලා කපාගමු. මම මේ විදිහට පියවරෙන් පියවර පෙන්වන්නේ කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් හරිම පහසුවෙන් මේක හදාගන්න පුළුවන් වෙන්න. ඉතින් ඒක ගැන ඔයගලගේ අදහස් වෙනුත් ඔන්න අපිට පල්හැන් කමෙන්ට් කරන්න පුළුවන්. ඊළඟට අපි මේ විදිහට ලුණු ටික එවකීම මිරිස් ටික පොඩි කෑලි වලට කපන විදිය තමයි මේ පෙන්වන්නේ. ඊළඟට අපිට ඕනේ වෙනවා කරපිංචා ඉති දෙකක්. එවැගේම රම්පේ. දැන් ඔන්න අපේ වැඩේට අපිට සියඹලා බොරයක් ඕනි වෙනවා. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ සියඹලා බොරේ හදාගන්න. සියඹල බොරේට ඔන්න අපිට ඕනි වෙනවා සියඹල ඇට දෙකක් තුනක් විතර එකතු කරන්න. ඊළඟට ඔන්න මම මේ කරන්නේ කරදු මුංකු දෙකක් විතර අපි එකට කොටා ගන්නවා. ඇත්තටම මෙතනදී කරාඹු නැටි නම් මම එකතු කරන්නේ නැහැ. නමුත් කැමති නම් ඔයගලන්ට පුළුවන් මෙතනදී එකතු කරන්න. ඇත්තටම මම මේ පියවර එකතු කළේ කරවල බැදුමට හොඳ සුවඳක් එන්න ඕනේ නිසා. ඊළඟට අපි ඇතලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඔන්න මුලින්ම බැදුම හදාගන්න කලින් කරවල ටික තෙලේ චුට්ටක් බැද ගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් කරවල අමුයි. අනිවාර්යෙන්ම ඔන්න කරවල බැදුමක් හදන්න කලින් ඕනම කරවල වර්ගයක් මුලින් තෙලේ චුට්ටක් බැද ගන්න. ඔන්න මේ වෙලාවේදී අපි ලෑස්ති වෙන්නේ අපි කපාගත්ත ලොකු ලුණු ගෙඩි දෙක මේකට එකතු කරන්න. ඔයගොල්ලෝ මුලින්ම දැක්ක විදිහට මම පාවිච්චි කරේ මේකට බල කරවල. හැබැයි ඕගලන්ට පුළුවන් කට කරවල ඒ වගේ ඕනම කරවල සතයක් මේකට පාවිච්චි කරන්න. කරවල ටික පොඩි වෙන්න බලන නිසා ඔන්න මම හැඳි මිටෙන් මුලින්ම මේ ටික හැඳිකා ගන්න ඕනේ. ඊළඟට අපි එකතු කරනවා අපි කපාගත්ත මිරිස් ටික. අපිට පුළුවන් ඔන්න කරපිංචා රම්ප ටික එකතු කරලා අපිට ඕනේ වෙනවා කුරුඳු පොත්තක්. ඉතින් කුරුඳු පොත් එකතු කළාට පස්සේ මේ ටික හොඳින් අපි කලවම් කර ගන්න ඕනේ. කලින් තලලා තියාගත්ත කරදු මොංගු ටික අපි එකතු කරගමු. කහණන් අපිට මෙතනදී හරියම චූටි ප්‍රමාණයක් තමයි ඕනි වෙන්නේ. එතෙක්ම අපි මිරිස් හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම අපිට ප්‍රධාන වශයෙන් ඕනි වෙන්නේ කැලිමිරිස්. කැලිමිරිස් මෙතනදී අපි මේ හැඳි එක මාණක් දෙකක් වගේ එකතු කරගමු. ඊළඟට අපි එකතු කරනවා ගම්බිරිස්. ගම්බිරිස් හැඳි කාලක්. ඉතින් මේ ටික හොඳට එකතු කරලා ඔන්න අපි හැඳි ගා ගන්නවා. ඔන්න මේ වෙලාවේදී හරිම හොඳ සුවඳක් එනවා. මම හිතනවා බලන් ඉන්න ඔයගලන්ටත් දැනෙනවා ඇති කියලා. දැන් අපි මේක ටිකක් වහලා තැම්බෙන්න තියාගමු. විනාඩි කිහිපයක් අපි මේ ටික හොඳට වහලා තැම්බෙන්න තියාගමු. රන්වන් පාට වුණාට පස්සේ ඔන්න අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට හැඳිගා ගන්න. ඔන්න දැන් තමයි අපි හදාගත්ත සියඹලා බොරේ මේකට එකතු කරන්න හදන්නේ.
ඔයා සියඹලාවලට කැමති නැත්තං එමනත්තං සියඹලා බැරි වෙලා හරි හොයාගන්න බැරි වුණොත් ඔන්න ඔගලන්ට පුළුවන් විතරදි ඒ වෙනුවට දෙහි පාවිච්චි කරන්න. දෙහි කිරි පාගේ කිවිෂ වගේ අපිට මේකට ඇති. ඔන්න මේ වෙනකොට අපේ කරවල බැදුම අපි හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන මේක ලිපෙන් බාගන්න. ඉතින් මේ තියෙන අපි මේ විදිහට හදාගත් අපේ කරවල බැතුම හරිම සුවඳයි දැක්කම කන්න හිතෙනවා. ඉතින් මොන ලස්සනම ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ටත් පුළුවන් අනිවාර්යෙන්ම අපි මේ කියලා දීපු හැම පියවරක්ම මේ විදිහටම කරලා මෙන්න මේ වගේ කරවල බැතුමක් ඔයගලගේ පවුලේ අයට පිළිගන්වන්න. අනේ දැන් අපි කාල බලමු මේකේ රස කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කරවල බැදුමක් හරිම විදිහට හරිම රසට හදාගන්න විදිහ ඔයගලන්ට කියලා දුන්නේ. අද අපි මේකට පාවිච්චි කළේ බල කරවල උනාට ඔයගලන්ට කොළන් ඔයගල කැමති කරවල වර්ගයක් මේකට පාවිච්චි කරන්න. ඉතින් හැමදාමත් වාගේ අපේ වීඩියෝස් අපි මුලින්ම අප්ලෝඩ් කරන අපේ YouTube channel එකට. ඉතින් අපේ වීඩියෝස් මුලින්ම බලන්න ඕනේ නම් ඔයගලන්ට කරන්න තියෙන හරිම පුංචි දෙයයි අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉතින් ලබන සතියේ අලුත් වීඩියෝ එකක් වෙනස් විදිහට අරගෙන එනකක් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න සුබ දවසක්.